දෙස්විදෙස් කාතරත් ජනප්‍රිය පළතුරු අතරින් ඉතාමත්ම රසවත් පළතුරක් මිදි. හොඳින් ඉදුණු මිහිරි රසයකින් යුත් මිදි බෙළඳපළ තුළ ටිකක් මිලෙන් වැඩි පළතුරක් වුණත් බොහොම ජනප්‍රියයි. ඉතින් මේ තරම් ඉල්ලුමක් ඇති මිදි අපට අවශ්‍ය තරම් වගා කළ හැකිද? වගා කර තිබෙනවාද? බොහෝ විට වෙළඳපළ තුළ අපි දකින්නේ වැඩි ප්‍රමාණයක් පිටරටින් ගෙන්වන ලද මිදි. අපේ රටේ මිදි වගා කරන ගොවීන් නැතුව නොවේ. නිවැරදි තාක්ෂණය යොදා ගනිමින් කළ යුතුම වගාවක් නිසා ගොවීන් අතර එතරම් ජනප්‍රිය නොවුවත් දැන් ඒ කෙරෙහි ගොවීන් යොමු වෙලා. ක්‍රමානුකූලව පවත්වාගෙන යන මිදි වගාවකින් වසර 25ක් 30ක් පමණ වුවත් අස්වනු නෙලා ගන්නට පිළිවන්. ඒ විතරක් නෙවෙයි. අද අපේ ගොවි මහත්තුරු හොඳින්ම දන්න දෙයක් මිදි වගාවෙන් විශාල මුදලක් උපයා ගන්නට හැකි බව. දඬු කැබලි වලින් ලබාගත් පුංචි මිදි පැලයක් අස්වනු නෙලන අවධිය තෙක් රැක බලා ගන්නට මේ අය ගන්න පුදුම වෙහෙසක්. කුඩා කල සිට වැල් පුහුණු කිරීමෙන් ශක්තිමත් සැකිල්ලක් ලබා ගැනීමත්, කප්පාදු කිරීම, අස්වනු නෙලීම සහ වෙනත් වගා කටයුතු යන සියල්ලත් පහසු වීමට හේතු වෙනවා. මෙතෙන්දි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය තාක්ෂණය සහ උපදෙස් සමග මඟ පෙන්වීම ලබා දීලා තිබෙනවා. වැඩේ හරිම සාර්ථකයි. මාපාකඩ වැව අත්නායක ගොවි මහත්මයා ගොවිතැන් කටයුතු වලදී හොඳ දැනීමක් ඇති කෙනෙකු හැටියට අපි දැක්කේ. මයංගනේ මාපාකඩ වැව ජනපදවලට මිදි අලුත් වගාවක් නිසාත් එහි පළනෙලන අවධියේදී ප්‍රදේශයේ අනෙකුත් ගොවි මහත්තුරු දැනුවත් කිරීම සඳහාත් වගාව තව තවත් ව්‍යාප්ත කිරීම සඳහාත් පුංචි වැඩමුළුවක් සංවිධානය කළා. සහභාගී වූ සියලුම දෙනාගේ මතය වුණේ මිදි වගාව තව තවත් දියුණු කළ යුතු බවයි. අස්වනුවල රස බැලූ අස්වනු නෙලන ආකාරය දැකගත් ගොවීන් බොහෝ දෙනෙක් නව වගාවකට යා යුතු බව හිතට ගත්ත බව නම් නොරහසක්. මිදි වගාවේදී ශේෂ්ත්‍ර අධ්‍යක්ෂින් වලින් පිරිපුන් කෘෂිකර්ම උපදේශක මහත්මයාගෙන් ගොවීන්ට ලැබුණේ මහඟු සේවයක්. ක්‍රමවත් තාක්ෂණය යොදාගත හැකි නම්, ප්‍රදේශයේ දේශගුණය වගාවට උචිත නම්, අලුත් උවත් ඒ තුලින් හොඳ ආදායමක් ලබාගත හැකි බව මුළු රටටම පෙන්වා දුන් මයංගන ප්‍රදේශයේ ගොවි ජනතාවට ඔවුන්ගේ ඉදිරි ගමනේ සියලු බාධක බිඳ දැමීමට ආත්ම ශක්තිය සහ ධෛර්යය ලැබේවායි මිහිකත දිනුවෝ තුලින් අපි ප්‍රාර්ථනා කරමු.